අයිබෝන් සුවමධ දෙහනක් ඔබ ස්වාධ රපහනි මධ්‍යන ප්‍රධාන පෘති ප්‍රකාශයක් සමගෙන් ප්‍රථමන අවධානය පුවත් සිරස් තලවෙත. කොරෝන අපපකුරට නිදහස් නවසීය දොලහක් එක් වෙද්දී මරණ පොතටත් හත ලිස්තුනක්. කොරෝනාවට එරෙහි එන්නත් කරණය සාර්ථකව අකණ්ඩවම. දහයනය කඩා පොලිස් දෙලට හසු වූ වැඩිම පිරිසඊයේ. පෙරපාසැල් ගුරුවරුන්ට අද සිට දෙදහස් පන්සියක් ඉිනිගත් වල් ගැන පරීක්ෂණ තවදුරටත් පොරුණා වරසයේ නව ප්‍රබහෙද අම්කිරීමට ප්‍රීක අක්ෂර. ඒ දිනේද කොරෝුණා ආසාධතයයින් දෙදහස් නවසය දොළොස් දෙනෙකු හඳුනාගතා වර්තාවූ මරණ සංඛ්‍යාව හතලිස්තුනක් ඊයේ හඳුනාගත් කොරණ ආසාධිතයන් දෙදහස් නම්සය දොස් දෙෙනගෙන් විසි අට දෙෙකු විදේශ ගතව සිට මෙරට පිණායි ඒ තිනේත ආසාධ්‍යයන් වැඩි පිරික් හඳනාගත්තේ කොලබ ්‍රික. එම සංක්‍යාවව හරසය අනුවක් ගම්පා දිස්ට්‍රිකෙන්න් තුන්සේ විසි දෙදෙනෙක මහුර දිස්ට්‍රිකෙන් දෙසේ හැට එක්දෙනකු හතුනාගත්තා ආසාධතයන් එදහටසේ නම දෙෙු තිදිවේනේ සසු දිස්ට්‍රක්වලින් හම් ීතිබෙනවා. අ දැනවන විට ශ්‍රලක් කවතුල කරෝන ආසාධනය ූ සංඛ්‍යාව එකක්ෂසු හයිදහස්තුන්සිිය හැට හතරක්. ඉන් අසු නමදහස් එකසිේ දහ නම දෙනකුම හතුනාගෙනැත්තේ අලුත් අරුදු සමෙන් පසුබයි. රෝහල්වල සහ අතරමැදී ප්‍රතිකාර අධ්‍යස්ථානවල පුදගලයන් තිස්තුන් දහ එකේ හතුලිස් දෙෙනෙකු ප්‍රතිකාරලබනවා. ඒ දෙද ෝකින් එක්දහසනන්සේ පහලොස් දෙනෙකු සුේ ලබා පිට වියමත්මග සුුවලබූ සමස්ත සංඛාව එක් ලක්ෂ පනස් එක් දහස් හත්සය හතල් හෙදක්වා ඉහල කියයා ඒ දිනද මෙරටින් කරෝනමරන හතලිස්තුනක්වාර්තාාවුණා. ඉන් හතර දෙෙකු ඒයේමිය කියිය අයයි සිසු තිස් නමතින මෙයි විසි නම්රදාසිට තිස්සවන දාදක්වා මේ කිය පුද්ගලයන් ්‍රීවිත හමුදාව හෝටල් තුල පවත්වාහගේ දන්න නිරධන දස්ථන පස්සයක් තුළ මෙ මේමන විට පුදගලයන් තුන් දහ හසේ දෙකු නිරද න ම සිටනවා. රෝධයිනෙ කල පසු දින හයකින් රෝගලක්ෂණ පෙන්වන්නේ නැති නම් නිවෙස් කර පිටත් කර හැටියද තවත් දින හතරක් ඔවන්ගේ නිස්වලදී නිෝතාාය නිවී හිතු බවයි සෞඛ්‍යශ්‍යපසන්නේ රෝගියක් හැටියට යම් කෙනෙක් හඳුනාගත්තාට පසුවට දින පහක්කයක් යනකොට තවදුරටත් රෝගය බෝකිරීමේ හැකියාව සිද්ධවෙන්නේ නෑ විශේෂයෙන්ම රෝගලක්ෂණවලින් තොරව ඉන්න නිරෝගී ප්‍රතිශක්තිය තියෙනයට. අන්න ඒ නිසා තමා දැනට තියෙන මාර්ගෝප්‍රදේශ අනුව. දින දහය ඉක්ම වූ රෝගලක්ෂණ නොපෙන්වන අයට අප PCRR පරීක්ෂණයක් නොකරම රෝහලින් අපි පිටක් කරලා යවනවා ඒවගේම තව දින හතරක් අපි අමතරභ නිමසේ නිරෝධානය වඩ කියන. මේ දින දාහතරෙන් පසුව හෝ ඒ ආසන්න දිනකදී නැවත PCRR පරීක්ෂණයක් කළ හොත් මියගිය වෛරස් ප්‍රමාණයක් මේ ශරීරයේ ඉතුරු වෙලාතියෙන්ට පුළුවන් අන්න ඒවා මගින් නැවත PCRR පරීක්ෂණය පොසිටිව හැටියට සඳහන් වඩ ඉඩතිවා. ගෙවී කිය පෑ විසි හතර තුළ ලෝපුරා නව ආසාධිධයන් තුන් ලක්‍ෂ පනස්තම දහස් පන්සේ හදල හතර දෙනෙකුවාර්තාවනා. සිදු වූ මරණ සං්‍යාව හදහස් අට සැසු හය. ඒ දින්නේ දී ආසාධ්‍යයන් වැඩම සංඛ්‍යාවක් වාර්තාාවනේ ඉන්දියාවෙන්. එම සංඛාව එක් ලක්ෂ විසි හයිදහ සහයිසි අනුවට ඒයේ දිී දී ඉන්දියාවෙන් වාර්තාවූ මරණ සංඛ්‍යාව නිදහස් හත්සේ අසුූ දෙකක් ඇමරිකාවෙන් ඒ දින දී ආසාධිත්‍යයන් පදහස් දෙසිේ තිස් පස්සෙකු හඳනාගත්තට සිද වූ මරණ සංඛ්‍යාව එකසි පහ ලවා බ්‍රසිීලන් රෝකින් තිස් දහ පන්ස පනහර. කු ඒ ීදී පර්තාපුුණා මරණ අටිසි හැත්තේ හතරක් සිදුව ඉති වෙනපා ගත වූ මාසදා හතරක කාලය තුලදී නිරෝධහයන නීතිය උල්ලංගනය කළ වැඩිම පිරිස අත්තරංගුවට ගැනීම ඒයේ දිනේ සිද බව පොලිස් මාධි ප්‍රශ්ක නියෝජ පොිස්පති අජිත්‍රෝණ මහතා පවසනවා නිරෝධහයන මෙහෙුම් සඳහා පොලිසිනිධාරින් විසිතුන් දහසක් යොදවා තිබෙනවා. අද උදෑසන හයින අවසංවෙච්ච ඒයේ දිනය තුළ ශ්‍රී ලංකාවේ ් වසංගතය ආරම්භ නිරෝධායන ඇඳරිනීතිය පැනවූ දින සිට වැඩිම සංකඛ්‍යාවක් අතර ගොඩ ගත්දිනේ ඒ සංඛ්‍යාව එදදා හතරි සතක් වෙනවා මෙම මාස දාහතරාමාර කාලය ඇතුළත එක්දිනකදී වැඩිම සංකඛ්‍යාවක් අතර ගෝඩ ගත්තේ ඒ දිනේදී කසිය හැටක් මාතලයේ ප්‍රදේශයෙන්කසිය දහනමයක් නික වැටටිය ප්‍රදේශෙන්සා අනුවටක් මහනුවට ප්‍රදේශයෙන් අතර ගෝඩගෙන තිබෙනවා ඒවගේම නිරෝධායන රීතීන් ක්‍රියාත්මකවීම ආරම්භව ඔක්තෝබර් තිහෙදිෙන සිට මේදක්වා අතර ගඩගෙන ඇති සංඛ්‍යාව දහනමදස් එක සය දෙකක් පමණ වෙන. ඒයේ දිනේදී තවදුරටත් සංචාන සීම කඩ කරන පුද්ගලින් සොයා කළුතර දිශ්‍රිකය පුා ්‍රෝන මෙහෙුම් ක්‍රියත්මක වුණා ඒද කටුළුන්ද ප්‍රදේශේදී සිදු කරනලද ද්‍රෝන මෙහුමකදී පුද්ගලින් තිදෙනෙක් අතර ගොඩගෙන තිබෙන සංචනරී නිති උල්ලගන කිරීමට අ දාලා. සංචරන සීම ප්‍රියාත්මක වන අවස්ථාව අත්මශස්සේවාබවට ඉදිරිත් කරන ලිපිවල සත්්‍යතාවසවීමට අදදිනේ වැඩ පිළිවෙලක් සකස් කරන පවද, පොලි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය සිටියයා. එමෙන්ම අදාල ලිපි නිකත්කිරීම සම්න්ධෙන් අයතන ප්‍රධානන්ට උප දෙස්ලපදී තිබෙනවා. මඩ කලපුේ සංචරන සීම උල්ලංගනය කළ පනස්තෙනෙකු ප PීCR පයක්ෂණ වට ජමු කරතිෙනවා තාත්තන් ුඩිපදේ සංචරන සීම කඩරන පුද්ගලන් සබන්ධයෙන් සදුකළ විශෂමහිපලදී මෙම පිරිස අතනං ගොටගත්තා. කලතුර දිස්ත්‍රික්ක සන්ඳ වන ජමමුරලේ ප්‍රදේශේ මාර්ග බාධකයොදා රත්වාහන දැඩි පරික්ෂාවටලක් කරෙනවා. සංචරන සීම නීති උල්ලංකනය කරන පිරි අපස හරවායමීමට පොලිසිේ ක්‍රියා කලා. සංචන සීම නීති දැඩව ක්‍රියාමකිීමට හටන් පොිස් කෝාශයේ සේලුම් පොලි ා වගෙනතිෙනවා. මෙම පොලස්ථානවලට අයත් නගරහර හා අවසර ලත්වාහනවලට පමනක් දාවනය කිරීමට අවස්ථාවහිමි වෙනවා. ේතිබ නූලේ ප්‍රදේ කලිකස්ල ැස් කර ලයක ්‍රෝදරතයයක් කිටීමින් පුදගල හර දෙෙකු බරත්තලතු අල්ලබවා ්‍රෝධරතේ මන් කල පිරිස මෙේ තුවල පපවෙනවා. වයිස අවරුතු එක හමාර්ක දරුවෙකුද ඒ අත්‍රවෙනවා. එන්නත් කන වැඩ සතහන තවදුරුටත් සාර්ථකව සිදුවනවා. ො- ප්‍රතිශක්ති කරන වැඩසටහනඇතේ කොවිශීල් දෙන්නතිේ පළමු මාත්‍රාව මේ වනිට නවලක්ෂ විසි පන්දහස් දෙසේ හතලිස් දෙදෙනකුට ලබාත තිබෙනවා එහි දෙවන ාතාව තුන් ලක්ෂ හතලි සදහස් තුන් සියදහදනෙකුට ලබාද ඇති බයි වසංගතරෝගවිද්‍යංශෂය සඳහන් කරන්නේ සයිනෆා මෙන්නනතේ පළමු මාත්‍රාව හත් ලක්ෂතිස් නවදහස් හරසියානු නවදෙකුට ලබාදීතිබෙනවා ස්පුට්නික් ව එන්නනතිේ පළමු මමාත්‍රාවද ඒ රාත්‍රියයටටයි තිහවන විට පුද්ගලයන් විසි හයි දහස් අටසේ විසේක් දෙෙනකට ලබාද ඇති බවයි වසගතරෝග ද්‍යංශ සඳහන් කරන්නේ බෙතෙක් කොරුුණ එන්නක් කිසිදු ආයතනයකට හෝ සංවිධානයකට ලබාදී නති බව සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ්‍ය වෛද හේමන්ත හරත් මතා සඳහන් කරන වා. මා දන්නා පරිදි හැම ආයතනයකට හෝ සංගමයකට එන්නත් ලබාදීලා නෑ එන්නත් ලබා නිකුත් කරන්නේ වසංගතරෝග විද්‍යාංශය මගින් එන්නත් මධ්‍යස්ථානවලට පමණයි මේ දක්වා මාට ලැබිලතින තොරතුර අනුව එවැනි ආයතනයකට නිකුරය කියන එක මම දන්නෙත් නෑ එමන දෙයක් අපි දැනගත්වොත් අපිට කියන්න. බෙම මාස්සි තුල ද ශ්‍රේලංක්කවට විශල කරුණා එන්න මාත්‍ර ප්‍රමාණයක් ලැබීමට නීමි බව රජ්‍ය අමාත්‍ය හචාරි චන්දජය සුමන මහතා පවසනවා සියලු දෙනට එන්නත් ලබදීම සිදුවන බැවි ඒවා මිලදී ගැීම අවශ්‍ය තාවක් නොමැ බයි දධ්‍ය හමෝටෙක්වෙම ඒ හතා කියා සිටි. තිීන සයිනු පාම් සමාගම අපිට තහුරු කරලති නවා රා්‍යවශ්‍යද නීතිකට සංස්ථාව ඇනවුම් කර එන්නත් මාත්‍රාවලි මිියන දෙක් මේ ස තුල ලබාද න කිය ව පු ි. නත් තවත් එන්නත් වර්ග හිපයෙකුත් හැකික්මනින් අපේ රට ගැනීම සඳහාප කටයුතුයෝදාගෙනයනවා ිනිසා අපි මේරට ජනතාවගේ ඉල්ලා සිටිනවා කලබලවෙන්නපා ව්‍යජ ප්‍රචාරාවලට හුවෙන්නපා ඔබට හිමි එන්නඇත අනිවාරයම්ම රජයේ නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා කිසිදු එන්නත සම්බන්ධකාරයක් සඳහා සත පහක මුදරක් කිසිමෙනෙක්ට ලබා දෙන්න පා කවුරහෝ කෙනෙක් බ පෑමකරොත් පොලිසියට දැනුන්. මෙ අතර එන්නත් කරන වැඩසටහන සාර්ථකර ගැනීම සඳහා ශ්‍රලක යුදහමුදාාවද ඒ සඳහා පූර්ණ සහය ලබා දෙෙනවා. යාපනේ දිශ්‍රික මධ්‍යස්ථාන හතකදී එන්නත් ලබාදීමට යුදහමුදාව එක් වුණා. එෙන් ොරැල්ල කැඹල් පක්හිෙදී එන්නත් ලබාදීමේ වැඩසට හනද ක්‍රියත්ම කරුණේ යොදහමුදේ මූලිකත්පේ. ගොට ප්‍රදේශීලකම් කොට්ටාසේද එන්නත් කරන වැඩසටනක් සාර්ථකව සිදු කරුණා වැඩියාව දානමක් පවතින ප්‍රදේශලක් කර ගනිමින් මුොලිකව එන්නත් ලබාදීම සිදු වෙනබා පාර්ලිමෙන්තු වන්ත්‍රී සපත් අත්තු කරල බහතා මේ පිළිබඳස් බැලවා. ලබ හගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසග තුරග විද්‍යාංෂය හා ශ්‍රලකා යුදහමුදාවේ සේවානිතා ඒක එක්ව සංවිධාන කළ එන්නත් කරන වැඩසටහනක් නාරාහෙන් පිටදී පවැත්පුුණනා. ඊ චැනලින් වැඩසටහන අයටතේ එන්නත් ලබාගන්න අයිට ඒ සදහ වෙන් කළකාේ පිබඳ දෙනුම් දේතිදීම හේතුවන් කිසිදු අපහසුවකින් තුොරව එම වැඩ සටහන ක්‍රියාත්මක කෙරුණා. දසිට ක්‍රියාත්මක වන පරිදි පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් දෙදහස් පන්සියක මාස්සික දීමනාවක් ලබාදීමට කැබිනෙට් අනුමැතිහිමි වුණා. මෙ අතර ආන එන අප අයන පනතයටතේ නිකුත් කල රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්කිරීමටද කැිනට් අනුැතියෙහිම ව බව මාතය කෙහෙි රපුක්වැල හතා කැිනෙට් තරණ දනම් දෙෙන මාධ්‍ය හමුවේද අද ප්‍රකාශ කළ අධකර ජනාද පත් රජාර් සංකීර්මතීන් වක්කරන්තිබෙනවා ට යපත පිස විශේෂයම පලිබෝධක සහ ප්‍රසායිනික පොහොර. අවම සහ සීමකිරීම සහ. අවසානයේ කාමිනික පොහොරවලට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කිරීමේ වැඩ පිළිවෙලක මුල් අදියර හැටියට එම අපනායන අනායන්න පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා යම්යන් කක්‍රමකතා මේ අතරේ ඇතිවෙන්නට පුළුවන්දේල් අවම කරම ගැනීම තමයි මේ අදහස් කරන්නේ. ඒ වගේම තමයි මහකන්නේ අවශ්‍යතාවයන් සඳහා කාබිලික පොහොර ගෙන්න්න ගැීම ලලාපොරොත්තියන ම තයම. උදේකම පිමත්තවරයාද අදහස් පළ කලා. දැනට පෙරපාසල් ගුරුවරුන්ට ගෙවන්නේ මාසිකට රුපියල් දෙසේ පනක් පමණයි ඔුන්ට ම් නි්චිත පුහුවක් ලබාදීමටත් හඳුනාගත් නිර්ණයක මට පදනව සතුදුසුකන් ලබ ගරුවර ගරුවරියන්ට අධං ආරම්භන මාසයේ සිටම මාසික රුපියල් දෙදහස් පන්ංසික දීමනාවක් ලබාදීමට තීරණය කර එයනුයි පළමු අදීර ලෙස ගුරුවවරියන් විසි පන්දාසක් සඳහා මෙම දීමනාව ලබාදීමට අධ්‍යපන නමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යමන්්ඩලි අනුමත කලා. ව පොිස් මුලස්ථාන සංකකිරනයක් කිඩිකිීමට ද ැිෙට අනුමතිය හිමි විතිබෙනපා. දැනට ශ්‍රී ලංකා පොලිසේ මූලස්ථානය පිහිටවල තියෙන්නේ කොළඹ එක යෝගවී දේ. මෙම මූලස්ථාන ගොඩනැගිල්ල වසරසීයකට වඩා පැරණෙවීමත්. ඒ වගේ එහි ඉඩ ප්‍රමාණය මදිවීම නිසා. වෙනත් ගොඩ නැගිලි කළියට ගැනීමට සිදුවීමෙන් මාසේකට රුපියල් මිලියන විසිපාකට අධික මුදලක් කුලීලසගේුට සිදුවීමත් නිසා පොලිස් මූලස්ථානය, පැපිලියානේ බෙල්ලන්තට හන්දයේ දැන්ටම පොලිසිය සතුූ තිබෙන අක්කර ධදාහතරාමාරක ඉඩමක නව පොලිස්මූ ලස්ථානය ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. එහි වියදම දලාවශයෙන් රුපියල් බිලියන දහයක් පමණ වේවි අයි පඇැස්ටමෙන්තු කරලා තිබෙනවා. සංචරණ සීමා පනව ඇතිකාය තු පවල් ලක්ෂ හැට. සමවන්න සංචරන සීම පනව ඇතිකාලය තුළ පුල්ලක්ෂ හැට පහකට ආසන්න සංඛ්‍යාවකට රුපියල් පන්දහසේ දීමමනාව ලබාදීම කටයුතු ආරම්භ කරන බව රජාමාත්‍යය ශයාන් සේම සිංහ මහතා පසනවා. දින කීපක් ඇතුළට ප්‍රතිල්ලා බීන්ට දීමනාව ලබාදීමට පේක්ෂකරන බව ඒ මහතා වැඩිදුරටත් පසන්නේ මේ දීමනාව දංගිය වතාවන් වල ලබා දෙෙද්ද අපිට පුළුවන් වුුණා දින තුනක් හතරකා අතර ප්‍රමාණයකදී මේ දීමනා ලබාදීල අවසාන කරන්න ඇැම අපි ජනතාවගේ ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ දීීමනාව හටදිනේ සිට ආරම්භ වඋනහම අපිට පෙරවගේ දවස් තුනකින් හෝ හතරකින් දීමනාව ලබාදීල අවසාන කරන්න බෑ එකක් පවතින සංචර්ණ සීම දෙවනියක කොවිට්ව සංගත තත්ත්වය සහ පවතින නිරෝධය නීතරීති මාලාවනුව. ඒ අනුව අපිට සිදවෙයි දි කිහිප පරාසයක් තුළ මෙම දීීමනාව ගෙවීමට එයින්ද කවුහරි සුදුසුකම් ලබල ඉන්න කෙනෙක් පමන්ගේ දීමනාව. දින කිහිපයක් ප්‍රමාද වනා කියලා පසුදවිල්ලකට ලක්වෙන්න එපා පලවෙෙනි පියවර හැටියට. හෙට දිනේ ඉඳලා සමුෘදී ප්‍රතිලාබීන් ඔඋන්ගේ ගෙනනුම්ගතකිරීම කරලා. මෙ දීමනාව ලබාදීම ආරම්භ කරනොයි මේ අතර කැබිනිි තිරෙන දැනුන් දෙෙන මාති හමේදීද, මේ සම්බන්ධයෙන් අදහස් පලබනා. සංචරණ සීමා නිසා ආදායම් අහිමුණු ජනතාවට ෘපියල් පන්දාාසික දීමනාවක් ලබා දෙන්න. මෙහිදී දැනටමත්. රජයේ දීීමනාව වැඩිහිටි දීමනාවේවා සමුෘතිි දීමනාවේවා. රජයේ දීමනාවක් ලබනායට, ලැබෙන දීමනාවත් ෘුපියල් පහන්දාත් අතර තියෙන අඩුව පමණක් මෙම දීමාව ඇයටත ලබෙනවා දැන්ට දෙදාාකමාක දිවාාව ලබිම සිටිනනාන ත වැඩිපුර පන්ඳක් දෙන්නෑ තව තුන්දක් දෙන්නේ ඒවගේම සංචාන සීම සීමාකිරීමට අමතරව හසානික දැවු නැවකින් කවන්දුවීමේ සමුද්‍ර දූෂයට ලක්වීමෙන් දීවර කර්මාන්තයේ දීම නොහිකික වුණු දීවර ඇන්ටත් මේ දීමනාව ලබා ගැනීමට සුස්කන් ලබන. ගිනි ගැනීමට ලක් වූක්පස් පල් නකාවේ කපිතාන් වරයාගෙන් මෙම ප්‍රධාන හා උප්‍රධාන ඉංජිනනිර්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්මේන්තුව EAයේ ප්‍රකාශ සහන් කර ගත්තා. එයනුව ඉදිරි විර්ශණ කටයුතු ක්‍රියත්ම කරන වයි පොලස් මාධ්‍ය්‍ර ශකරයා සඳහන් කළේ. ෞකාේ කාරමටලේ ෝධහන්ට ලක්කර සිටින වැල්ලවත් ප්‍රදේයේ හෝටලේ වෙත අපරධ පරක්ෂණ දෙපාත්තමේන්තුව නිධහරන් ඒ පෙරවරුවේ පැමිණිය. හිදී නෞකාවේ කපිතාන් වරයාගෙන් පයදා හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන කරගත් අත, ප්‍රධාන ඉංදිර් වරයාගේෙන් පය හතුනක් සහ උප්‍රදාාන ජනිිර්වරයාගෙන් පැදුල්හකට ආසන්න කායක් ප්‍රකාශ සහනකරගන තිමනවා ්‍රාධ පක්ෂ පාතමන්තු වනි හර දක ු මක ශෂන ්‍රයාත්ම කරන්නේ. ඊට අදාලව විශෂක් මතාහ ක්ෂදලලාගලීමට නීම අත නිීතිපති වරයාගෙන්. . ද තු ර ක් න හ දේශ න් ීම ර හර ලා. ඟයකින් ොරව අත්‍ය වශ්‍ය හාර්ද්‍රව්‍ය ලබාදීමටත් වැඩිමිලට ආර්ද්‍රව්‍ය අලික කර පුද්ගලීන් අත්තරංගූට ගැනීමටත් වැඩ පිළිවල රසක් ක්‍රාත්ම බව අමාත්‍ය චාරය බඳදුල ගුණවර්දන මතා පවසනවා. ගඩ විශ ර්ථක ම්‍යථානයේ නිරක්ෂ ාරිකාවකට එක්ම අමත්තිවරයා මක අස්සිටියා කොළ දිශ්‍රටලක ප්‍රදී පියාරත්නමතාද මවසාාවට එක් සිටිය. තම විශාල ොග ප්‍රාණයක් ගෙන්ගෙට ගෙන යන්න බලඳුම් විසින් පරගෙන ගොහින් තියෙනවා. අපේ විශේ භාර අමමාත්්‍ය ආර්ථික මධ්‍යස්ථාන බාරවන්න ශසේන්ද්‍ර රජ පක්ස හඇම තුමා නියම කරලා තියනවා තුන හතර දිනවලත් මේ ආර්ථක මධ්‍යස්ථාන විවෘත්තෝ තියන්න. රිබොක්කට අධිකාරය. සේවාෝ බෝට පස් කරල මෙහ ෝස්ොල ැටලීම් කටයුතු කරන්න ඒ පසාමාන්‍යලෙස මිල වැඩි කල විකන්නේවට මැදිහත්වෙල ල්ලඒ පිළිබඳ ක්‍රියාමාර ගන්නවට වංචනක ලෙසවෙලදාමේ යදෙනයකෙනම් බලපත්ත්‍රේ දිස්ති කලේකම් කාරයාල ප්‍රාදීශිය ලේකම්බරය විබලඟ කොරුණා හේතුවෙන් පිඩාාවට පත් ජනතාවට රුපියල් දෙදහස් පන්සයක් පටිනා අත්‍යවශ්‍ය ආහරද්‍රව පාරිසලයක් ලබාදීමේ වැඩස්ටහනක් සබරිකම පළත් අණඩුකාර ටිකිරි කොබැ කඩු හතාගේ උපදෙස් පරිත ක්‍රියත්මක කරවා. ත්නපුර ටුිෙත ප්‍රදේශයේ මෙවැනි හාරද්‍රව ෙදාදීමේ වැඩසටහන් ක්‍රත්ම කරුණා. දියවැඩියාව නොතිබුණු පුද්ගලයකුටද කරෝුණා වැලඳීමෙන් පසු දිය වැඩයා රෝගයට ගොදුරුවීමේ අවධානමක් පවතින බැවි ප්‍රවේශම්භයුතු බව දිය වැඩියාව සහෝමන රෝග පිබඳ විශේෂක්්‍ය වෛද්‍ය චිින්ද ගුරු සිංහ මහතා පපසනවා ස්වාදී රූපානයේ හත්වෙනි පැෑ වැඩටසරහට එක්වෙෙන්න්නේේ හතා මේ බව ක කියා සිටිය. ඉවල් පමක්නවෙයි ඉසල්ල හදන සස් කියල එකක් 2002 වගේ ඊට පාස මර්ස් කියල හදන මිඩලස් එක්වල එකක් ඒ හැමකේම එකගොල්ලෝ නිරීක්‍ෂණය කර තියන දියවැඩියා නැතියටට දිවඩිය හදන කියලා එක අප දැකල්තින අපේ රෝහලෙත් තින්නනොයි වගේ රගින් කීපන එක ගුල් ඇතර දවඩිය නැතිය තිීවඩියා නති අයටත් මේකින් අග්‍යාශයට බලපාලා යි රෝග මේ ගො ීනිතාම හළමටමට ීල් අපේට අවුරුදු තිස්ගානක කාන්තාවක් කයාගේ දිවැඩා හොඳට වැඩි කීට ඇසි දෝසිස් තත්වටම ගියා මොයි් නිසා දියවැඩියාව තිබුණ කියලා හරි එෙන බෝනෝන රෝග තිබන කියලා හරි අිකරුදිර පිරණේ තිබුණ කියලා හැරි කොරන වැඩිපුර වැළඳෙන්නේ නෑ දිය වැඩියා රෝගීන් අනිසිියක් ඇති කරගන්න ඕන්නෑ ම දීවැඩියාව තීර නිසා මට වැඩිපුර මේක හැදෙනම කියලා එහෙ එකක් නෑ හැම පුද්ගලයටම කොරුණ බෝන ක්‍රම එක සමානයි දියවැඩියා රෝගීන් අර අසාජ තත්වයට පත්වෙන වනතාව තුන්හතරගුණයක් වැඩි සාමානය කෙනෙකරවාක් දිය වැඩියාව තිබුණු පරිට වෙන්න නැහැ එක වෙන්න දිය වැඩියාව හරිට පාලනේ නැ අයි. දී වැඩිය අරෝග කෙනන්නක් කනේ සිදකරුත් ප්‍රශ්යක් නැත එන්නත් කරණය තමයි ලෝකෙ තියෙන සාර්ථකම ප්‍රතිකාරයෙක් දිය වැඩියාව එක්ක නාටද දෙන්නේ අවුරුදු අසුවට වැඩි එක්කෙන නාටත් දෙන්නේ එහෙම කියන එක තීර්ණය කරන්න ඕන එකර ඒ ඉන්න බලධාරී. දැ ම කියන්න එක්සත් රාජධානය තත්ත්වය ජානතාව. දෙලතියන කන්ඩයම් නමේකට ඒ ගූප් සලයි උඩටම ඉන්නේ අසුවට වැඩිකට්ටේ ඊත ප්‍රස්සිෙක් වැඩිහිරි නිවාස වලඉන්න කට්ටේ දාසේ සිත හැට පාදක්වා දී වැඩයාාතියෙන සියලුම දෙනාම හයවෙනි පන්දායම ඉන්න සෞඛ්‍ය බලධාරෙන් විසින් ඒ දත්ත ඔක්කොම සහකබල දී වැඩියරෝගෙන්ගේ මර්ම මේ වැඩි වෙන කිය හිතල තයි දඩ අරෝගටය ගුට දාලාත දී වැඩියා කියන කැටගර එක හැම තැනම තියනෝ දිවැඩ අයට ඇත්තරම් ප්‍රමුකතාවේද නො වැක්සින් නොල තමන් දැගන්නඕන ද වැඩිය අරෝගයෙන්නම් අනිවාරෙන් මේ වැක්සින් එක ලැබෙන පළවෙෙන අවස්ථය ලාග. දුම් ඉරීමෙන් ඉවත්වීමට කැපවෙමු යනතේමාවෙන්, ලක දුකොළ විරෝධී දිනය සැවරෙන. පිබඳ මාධ්‍යහමුවක් අආමාත්‍රය පවිත්‍ර වන් අරචමත්මගේ ප්‍රධණත්වයෙන් පැවැත්වුණ. දුංකල හා මදස්සාර පිබඳ චාතික අධිකාරය නිර්පාණය කළ ජංගම තුරකතන යෙද උමද මෙහිදී එලිතැක්වුණා. කමතංශය අතරේ කළේකම් වෛ්‍ය ලක්ෂමි ස්සෝමතුන්ග. දුකළ හා මදසාර පිළි බඳ ජාති ක්‍රතිකාරය සභාපති වෛ්‍ය සසාමාධී රාචපක්ෂ ලොක සෞඛ්‍ය සංවිානය නියෝචිත ඔලිපියයා නනිවරසයන මාත්මත් පින්ද මෙම අවස්ථාවට එක් වුණා. මෙම කොවිදදහනාවේ රෝගයෙන් මරණයට පත්වන බොහෝ දෙනාට මරණයට පත්වෙන්නේ පෙනහලු ඉතාම දුරුවල තත්ත්වයට පත්වවිෙන්. විිශේෂණ ලෝකයේ දුම්මිරීම ආශ්‍රිතව ඇතිවඩ රෝගවලින් සෑම තත්පර හතරකටමක් කෙනෙක් මිය. ලංකාව එක දිනේට පුද්ගලයින් හැට දෙෙනෙක් පමණ මිය. ලංකාවේ කාන්තාවන්ගේ සර විසි දෙයක් තමන්ගේ නිවසේදීත් සියයට එකොළහක් තමන්ගේ සේවා අස්ථාන වලත් මේ දුම්මරීම නිසා බලපෑමට ලක්කඇති ඒක නිසා දුම්කොළ භාවිතයෙන් මෙරට සහ ජනතාවට සිදුවන හානිය. අබබ කිරීම සඳහා ගත හැකි ප්‍රතිපත්තිමය තීරණ සෑම පියම්රක්ම ගන්න බව මෙරටේ ජනතාවට මංහිතා වගකීමින් සඳහන් කරන්න ටුව. රල ගජා කිිලෝග්‍රෑම්, එකේ විසි නවයායි ග්‍රෑම් දෙසිේ විසි පහක් සමඟ පුද්ගලයකු අතරංගුවට ගෙන තිබෙනවා. විශේෂකාරය බලකායයි වැටලීම සිදු කළේ. විශේෂකාර බලකායේ ගනහින කඳුරේ නිලතාාරින් පිරිසක් කළ වැටලීමකදී මෙම කෙල්ල ගංජාතුගේ අතරක් ගොඩ ගැනීමට හැකි වුණේ. මෙේ අතන ගඩ ගත්තේ දෙමට ගොට ප්‍රදේශේ පදිංචි පුදගලේ. හිස් අටහැරදි මෙමෙසකරු වැන්තුර නිමර්ශන සහ පොනිස් මත්‍ර විනාශික කාරංශවිත පාරදිී තිබෙනවා. සග ස්වාද රපහ මධ්‍යන ප්‍රාන ෘති ප්‍රකාශ මෙතකින්න්නේ බවට පත්වනවා අප ලිත් තමවන්නේ පෑන්ට ම් සදවස සද වස